දන්නවද කතාව බොහෝ බස් රථ පැරණි ගාස්තුම අය කරනවා. නව බස් ගාස්තු අය කළ බස් රථ ඉතිරි මුදල් නොදුන් බවට චෝදනා. එච්.අයි. තුෂාර ලියන්. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කළත් ඇතැම් පෞද්ගලික බස් රථ හා ඇතැම් ලංගම බස් රථ පැරණි බස් ගාස්තුවම අය කළ බවට මගී ජනතාව සඳහන් කරනවා. මීට අමතරව නව බස් ගාස්තුවට අනුව ඉතිරි මුදල් නිසි ලෙස ලබා නොදුන් බවත් ඇතැම් බස් රථ විසින් ලබා දුන් ටිකට් පත්වල පවා පැරණි ගාස්තුව සඳහන්ව තිබූ බවත් මගී ජනතාව පෙන්වා දෙනවා. ඉතිරි මුදල් නිසි ලෙස ලබා නොදීම පිළිබඳව අද පත්තරේ ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමේ ප්‍රධාන ලේකම් කුමාරදාස කුලියාපිටියගෙන් විමසුමක් කළා. එෙහිදී ඔහු සඳහන් කළේ මේ වන විට රුපියල හා දෙකේ කාසිවල විශාල හිඟයක් පවතින නිසා ඉතුරු මුදල් ලබා දීමෙන් බස් රථ කොන්දොස්තරවරුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි. ආණ්ඩු එක්ක මේක තේරුම් ගන්න ඕනි. ගමනාගමන කොමිෂන් සභාව එක්ක මේක තේරුම් ගන්න ඕනි. අඩු කරනවා නම් 30 ගාස්තුව 25ට දාන්න ඕනි. අඩු ගාණි රුපියල් 5කින් අඩු කරන්න ඕනි. ඊට පස්සේ ගැමුණු ඔයා කියලා තිබුණා මේ මාරු සල්ලි අරන් එන්න කියලා. මේ මාරු සල්ලි ගිහිල්ලා හොයාගෙන සිල්ලර කඩවලට ගිහිල්ලා සල්ලි දෙකේ කාසි රුපියල් 1 කාසි හොයාගෙන ඇවිල්ලා 28 හරියටම දෙන්න මගේ ජනතාවට වෙලාවක් නැහැ. මාරු කාසි අරන් එන්න කියලා කොන්දොස්තරවරුන්ට කියන්නේ. දැන් ගාස්තු වැඩි කරන වෙලාවල්වල වෘත්තීය අරගලවලට නිරත් වෙනවා වගේම ගාස්තු අඩු කරපු වෙලාවල්වල ඒව හරියට දෙන්න කියලා බස් රථ හිමිකරුවන් විදියට තමන්ගේ සේවකයන්ට කොන්දොස්තර මහතුන්ට දැනුම් දෙන්න ඒගොල්ලන්ට කියන්න මේ රටේ පුරවැසියන්ගේ ඉතිරි මුදල දෙන්න කියලා. හරිද? ඊට පස්සේ මේ බක්කියුතු බලධාරීන්ට කියන්න ඕනේ රුපියල් 2ක් 30 ගාස්තුව දෙකකින් අඩු කළා. මොකටයි ඕක? ආ එක්කෝ ඒ දෙක ආණ්ඩුවට දෙන්න ඕනි මේ ආණ්ඩුවට සුබානාගතයක් වෙන්න කියලා.